අයිගුවන් අත්තරම් දපුතේ න්න අපි අද දවසට මේ අපේ පෙළපොතත් එක්ක බැලිච්ච තව සුවිශේෂීම කතාවක් සල්ල විදික වුවොත් එක්තරාවිදිී පික කතාවක් අනික් පැත්තෙන් මේක හොඳ තේමාවක් කොස්සේ අපිට හබවිච්ච වෙනම පාඩමක් කියලපිට හදුන්නන්න පුළුව. මර අතරන් දපපුතේ මේ කාරි සුවිශේෂීක. මොකද ඔබත් මමත් මේ සිංහල කියවීම පපුතේ තිබන විධත්තය. හරි පුදුම විදියට රස විදිවින් තමයි මේ අපි කතා කරමින් යන්නේ. ඉතින් ඒ සිංහල අච්චපොතය තිබෙන නතන් ඔබේ කියවීමේ පෙළපොතේ තිබෙන මෙනම හත්තනිපාඩම සියටෙල්ට සවන් දෙමු කියන මේ තේමාවගෙන තමයි මැරත්තරන්දුුවපතය කතා කරන්න හදැන් සියටෙල් ඇත්තටම කෞද්දෝ. මෙච්චර හා දැවැන්ත ප්‍රකාශයක් කරපු රිසරය කියන්නේම කද්ද කියලා ඒ වෙනුවෙන් පෙනීහිටපු පරිසරය ගැන මෙච්චර මිදිහට මිනිහෙට්ට හිතන්න පුළුවන්ද කියන කාරණාව අපිට මතක් කරල දුන්න කෙනා තමයි සියටෙල් කියලා කියන්නේ. ඇත්තටම සියටෙල් කවුදුර. මර අතරන් දුවිපතේ මේ ඇමරිකානු අප හැදුන්නුවොත් එහෙම උතුර ඇමරිකානු මහදදීපේ එක්ත් ජනපදයක් එක්ක බැදිච්ච කෙනෙක් තමයි මේ සේටල් කියලා කෑෙ දැ එක්තර අයුග අඇතුනම රතරදවත එක්ද සාමාන්‍යයෙක් දා හතරවෙනි පහලොස්සෙන වගේ සියවස්වලද යුරෝපිය රටවල්ලොලින් මිනිස්සු ගියා අලුත් රටවල් හොයාගෙන එතකොට ඔවුන් දැකල තිබුණේ ඔවුන් අහලතිමනේ කවුන්ට සම්බන්ධවෙලලාතිබුණේ ඉන්දිියයානු අරදීපත් එක් බැදිච්ච මේ අපි ජීවත්වන ප්‍රදේශයන් පිළිබඳව විතර. බොකද සේද මාමත කියලා හැදන්නවා චීනය සිට යුරෝපය දක්වා ගමන් කරපු ගොඩබිම් මාර්ගය පසුව මේ ඔව නාවික ගමනත් එක ඔවුන්ට අප්‍රිකාව හරහා ඒ හරහා ඉන්දියන් සාගරයට පැමිණීම සඳහා බොහෝ නාවිකයෝ ගමන් කරම් මේ අතරතුරති ගිය කෙනෙ තමයි කොළොම්ඹස් කියලා කියයන්. ඕහ එදදා හාරසිය අනු දෙක වර්ෂයේදී විතර ඔහු ගමන් කරන ඉන්දියාව හොයාගෙන. ඔහු ඉන්දියාව හොයාගෙන යනකොට අහම්බින් ඔවුන්ගේ ගමන් කරපු නැව මකද යන් හරියට මාර්ග දන්නෙ නෑ හරිසිතයම් ඒ කාලේ තිවුණන්නේෙ නැහැ මේමං මේන්නේ හෙසු වර් එදදා සාර්සිය අනුද දෙෙක්ක අනුහතර ඔය ඔය මිනම කියන ආසන්නම වර්ෂවලදී. මේ ගමන් මාර්ගයේදී ඔවුන් අහම්බෙන්. ගොඩවදිනවා ඇමරිකාව කියන රට්ස්ෝප කොලොම්බස් කියන නාවික්‍යා. හැබැයි ඔහුට පෙර ඇමරිකානු වෙස්පුච්චි කියලා ඒ විදිතම ගමන්කරපු තව නාවිකය මේ ඇමරිකානු මහද්දී පේටවුන් ගොඩ බහිනෝ ොඩ බහිල තිබුණ කැරීවියනු දූපත් ආසිතව ද නමුත් ඔහු හුගේ නමින් මේ ඇමරිකානු වෙස්පුච්චිය න මහගේ නමින් මේ ප්‍රදේශඔුන් සම්පූර්ණයම හඳුන්ල තියෙනවා නමු පසුව මේ ස්ොප කොලො කොළොම්ඹස්ක ගමනත් එක්ක අවසාන ඇමරිකාවට යනවා ඒදී ඔුන්ට ජාතිකයෙන් හම්බුවනවා ඒ හිටපු ඒ රටේහි ජීවත්තිච්ච ජනතාව. අන්නේ ජනතාව හොයාගෙන ඔුන්ගියට ඔවුන්ගේ ඉන්දියාව බලා තමයි ඔවුන් ගමන් කරේ ඔවුන්ට හමුව වෙච්ච ජනතාව ඉන්දියානුවන් කියරතමයි ඔහු මුලුන් හිටේ. හැබැයි මේ ඉන්දියානුවන් සාමාන්‍ය මිනිස් මේ ඉන්දයානුවන්ට වඩා පැහැපත් බවින් රතු පැහැයකට පොඩ්ඩක් ලංවෙන ජනතාවක් නිසා ඔවුන්ට රතු ඉන්දියානුවන් කියන නම තියනවා. මෙින්නමි කියන. රතු ඉන්දයානුවන්ගේ ඒ කියන ජනවර්ග නායකෙක් නැත්තැන් ඇමරිකාවේ ස්‍රදේශිකයෙක් තමයි මේ සේටල් කියලා කියන්න. සදේශිකය කියන්නේ එම රටම උපන් එම බිමේම ජීවත්තච්ච ඒ ඒ ජනවර්ගයම කොටසක්. කෙනෙ නායකක් රණ විරුවෙක් මොහු සේටල් කියලා අර ගන්න වන සේටල් සාමාන්‍යයෙන් එඉදා සහත්ස්‍ය අසුව අවුරුද්දි තමයි මෙලොව උපදිලා තියෙන්නේ. මොහුගේැ දසත්ය අසුවේ වෂින්ටන්ොල බ්ලෙක්් දිවයිනයේ තමයි මොහගේ උපත සිදුුවනා කියලා හඳුන්න්නන්නේ කොහොමුණත් මේ සියටල් හරි සුවිශේෂි කෙනෙක්. මෙ සියටල් විසින් කරපු ප්‍රකාශය තමයි රත්තරන්දුවපුතේ අප සියටට් සවන් දෙමු කියලා මේ අද අපි හඳුනගන්නයන්. සටල්ට සවන් දෙමු කියලා අපි හඳුනාගන්න යන්නේ මේ සියටල් කරපු මේ සරය පළිබඳව කරපු ප්‍රකාශයක්. එදදා සත්සී අසුවය උපන් මොහු එදා සටස හතලි සටේද මොහු සම්පූර්ණයෙන්ම ක්‍රස්යානු ආගමයට මොහු ආගමට හැරෙනම්. ක්‍රස්තියාන ආගමට. පසුව මේ යුගයේදී මේ සේටල්, ඉන්න ඒ රතු ඉන්දයානුව කැනෙ මේ ඇමරිකාවේ මුල් අයිතිකරු මෝන් සංක්‍රමය වුණය කියළ කැනව සර උරුදු ගන්නාවකට පෙර ඉන්දියානු මාධ්දී පෝලින් සංක්‍රමණය වඋනාය කියලා විශ්වාාස කරනවා රතු ඉන්දියානුවන් කොහොම වනන්. මේ කියන සියටල් එද්දා සටසය හැටහයේ ජූනිමාසය හත්තනද ජීවිතල් සමුගන්නවා හැබැයි සියටෙල් එදස් අට්ටසිය පනස් අතරේ මාර්තමාසය එකොලොස්සෙරිදා මේ ස්‍රදේශය ජනතාවගේ තිබෙන මේ බිම් ඇමරිකානු රජයට පවරාගැනීම සිදු කරනවා. මෙන මේ එතන ඒ සිදුවීම සිදුවෙන තැන තිබිච්ච රැසීමකදී සටෙල් කළ ප්‍රකාශයක් සිද සසය හැත්ත ඇවස එදසන් ස හැත්තහාහය වර්ශයේදී. එිදක්කුූවාය කියලා තමයි මතයක් තිබෙන්නේ ඔහු කරපු ඒ ප්‍රකාශය සියටල්ගේ ප්‍රකාශය විදිහට අපි හඳුන්න නො සටල් අන්න එහෙම කෙනෙක් තමයි සටල් කියැන්න අපි තවසිටල් ගැන කතා කරමු මේ පාඩමත්ත එක්ක ඉදිරියට සම්බන්ධ වෙලා මෙන සටල් මේ තමයි මං උබට කිව්වේ සටල් මොහු එදදා හහත්සය අසුව අවුරුද් දෙදී මෙලො එළිය දැක්කා මුල් දශකයේදී මොහු දක්ෂ රණවිරුවෙක් ඒවගේ මොහුට මොහුවඩිැ මුල්ම කාලයේදී සීල සීලත් කියන නමින් හඳරන පස්සේ ඒ නම වෙනුවට මොහුට ආදරයට භාවිතා කරපු නම තමයි සේටල් කියන නම් සටල් කියන නම මහා දැවැන්තයක් මොහෝ ඉංග්‍රීසි ජාර්තිකයෙන්න්න එක්ක බොම සුහදදශීලීව නැත්තං යුරෝපීය ජාතිකයෙන් එක්ක බොහොම සුහදශීලීව කටයුතු කරපු කෙනෙක් තමයි සේටල් කියලා කියයි. එවගේම ඔහු යුද්ධට වඩා ඔු උත්සාහ කර සෑහම් හොතක දීම මේ ස්‍රදේශීය බිම එකන්නේ තමන්ගේ මුල්බිම මවුබිම අයිතිය පිළිබඳව උන් වෙනුවෙන් පෙනී සිතිමින් පිළිබඳව මත ප්‍රකාශ කරමින් තමුන්ගේ මවබිමේතිබෙන නැත්තන් තමුන් ජීවත්වෙන පරිසරේ තිබෙන ගහ කොල්ල ඇසතා සිව්පඇතුළු සියලු දේවල් ගැන අසීමාන්තික භක්තියකින් සහ ආදරයකින් යුක්තව කටයුතු කර කෙනෙ තමයි මේ සේටල් කෙලා කියත් ඉති ඔු විුදධ විධ චෝදනාවන් පවාති වෙනවා චෝදනා වෙන්නේ රතු ඉන්දියානුවන් ඇමරිකානුවන්ට පාවා දුාය කියලා කෙසෙවවත් සීත ර කියලා හම සඳහන් වෙනක්ක් යුගවල්දි සඳහන් වෙන බොහෝම දුෂකර ජීවිත ගත කල තින රතු ඉදිිය අනොන් ඔඕන් මුල්බිමිං ඕුන් කැරෑවල්ලඔලල්ට පලවාහැරල සහ යුරෝපිය ජනතාව ඔවන්ට විරුද්ධ සටන් කරලා ජීවිත ජහස් ගානක් විනාස කරලා මේමගේ බොහෝ දේවල් දැක්කට පස්සේ සැටල්හිට පුදේ තමයි සටන් කරනට වඩා වෙන විකල්පයක් නෑ උරුමය රතු රැක ගැනීම සඳහා අවස්ථාවකුත් නෑ මොකද ඔවුන් තමුන්ගේ මුල්බිම සියලුම ජනතාව. යරත් කරමින් ඉන්නමයි කියෙන කාරනාව තා හොඳින් අවබෝධ කරගත්ත කෙනෙක් තමයි මේ සියටෙල් කියන්නේ. සඇටල්. ඔහු තරම් පරිසරයට අපි ආදරය කරාද කියන එක අපිට හිතාගන්නවත්. ඔහු කොච්චරනම් පරිසරත් එක්ක බද්ධ විච්ච කෙනෙක්ද කියන කාරණාවදී. අපිට හිතාගන්මත් බැරිතරම් ඔහු පරිසරය වෙනුවෙන්ම පිෙනී හිටියා. අපි බලුන් සටල් ගැන මේ පාඩම පටන් ගන්නකොටම හැම පාඩමම විශෂ විශේෂම ලක්ෂණය තමයි මේ පාඩම හඳුන්නා දීම අපි එක කියවලයි. ස්වබාදාම හා මනිසාතර ඇති අපූරු බැඳීම පිළිබඳ විශිෂ්ට අදහස් තැරු නාකෝ ලොව සිටිය ශ්‍රෂ්ට රතු ඉන්දිය නායක සැටිල් ගේ නාමය අදත් අපට සිහිපත් වනුවයේ ඕගේ ඒ අදහස්සා ආකල්ප නිසාමය. ස්වභාදහම පිළිබඳව හුගේ ගෞරවේ සහ ආදරය ඒ අදහස්වලින් ප්‍රකට වේ. එවකට ඇමරිකානු ජනනාධිපතුූ ජැක්ලින්න් පියස් රතු ඉන්දියන්ගේ භූමිය ඇමරිකානු රජයට විකුණන් ලෙස ඉල්ලීමක් කළියය. ඊට පිළිතුරුුව සේංක්‍රි ස්වර්ෂ, රසය පනසතේ මාර්තුමාසය හතරවිින්ද දින සඇටල් කර විශෂ ප්‍රකාශයෙන් උපටාගත් අදහස් කීපයක් මේ පාඩට ඇතලත්වේ දැන් ඔබ දන්න සේටල් කියන කොයි වගේ කෙනෙක්ද කියලා මෙන මේ සටල් එද්දාසරසය පණස්සතරේ මාර්තුමාසේය හතරවෙනිද සමහරක් වෙලාවලට සඳහන්න මේ මාර්තුමාසය කොළොස්සනදගේලත් දින පිළිබඳව අපට නිශිත මහරිටක කිය බැහැ මේ ප්‍රකාශයතුළු දී ද සටසය පරස් හතර මාර්තමාසය හතරවෙනිද කියලා ආරණාව පිළිිය අරගන්න පුළුව මැරත්තරන් දපතේ අපේ පෙළපදර්තිික වැේදිිච නිසා නමුත් මේ සම්බන්ධව මතති වෙනවා රශියයක් කොහමන තිදසේ හැත්තෑ වර්ශයේදී චිත්‍රටියක් සඳහා යොදා ගත්තා එක කියලත් සඳහන්න නොමේ සැට එල්ගේ ප්‍රකාශය ඊට අමතරෝ හැඩස් නමසේ හැත්තහාය වර්ශයේදී පුවත් පතක සංස්කරණය කර නද ප්‍රකාශය ඉදිරිපත් වනාය කර මතයෙකොත් තියෙන. කහොම හරි මේ සියලු මත අතරතුර සියටෙල් කරපු ප්‍රකාශය තමයි වැදගත්ම කාරණාවක් වෙන්න. ස්වභා දහම සහ මිනිසා අතරතර සහ සම්බන්ධතාව සහ එකිනෙකා අතරති වෙන බැඳියාව පිළිබඳදව තට්ටු කරලා කතා කරන්න ප්‍රකාශය තව මේ සියටෙල් ප්‍රකාශය. තට්ටු කරලා කතා කරන ඒ න අත්තරන් ද බුතේ හැම ොහොකදීමම කියන්නේ මොකක්ද ඔබ කොච්චර ආදරය කළ යුතු ද පරිසරයට සහ ඔබ එහි පරිසරයේ කුමන කොටසදනියෝජනය කරන්න ත්ත ඔබ එහි පංගුකාරයක්ද කියන කාරණාව අපිට මතක් කරල දෙන ප්‍රකාශය තමයි මේ සැටෙල්ගේ ප්‍රකාශය මේකමමා විශිෂ්ට ප්‍රකාශයක් අද වෙනකං මෙහා සමාන පරිසරය ගැන ආදරයකින් නිර්මාණය වෙච්ච සහ හදවතින් කරපු ප්‍රකාශයක් අපට දැකීමේ අදහස තාම ලැබෙන්නේ නෑ මේ කහරි විශිෂ්ටයි ඒ විිෂ්ටත්වේ තින්නස ඇටලුගගේ ප්‍රකාශය තුළ ඔහු ඔහු ඇතුළු රතු ඉන්දියානුවන් විඳපු දුකම් කටුලු විතරක් නෙමේ. විදේශකයෙන් එම බිමට පැමිණීමට පෙර ඔුන් ගත කර වූ සභාව පරිසරත් එක බැදිිච්ච. ඔවුන්ගේ ජීවිතය ඔවුන් කොච්චර මීරියෙන් ගත කලාද. රසවත්ත ගත කළාද කියන කාහරනාව වගේ ප්‍රකාශය තුළම සඳහන්නනවා අපි මේ ප්‍රකාශය කර මුලේදලා කොට්ඩ බලුවත් සොබාදාම සහ මිනිසා අතර ඇති අපූරු බැඳීම අපූරු බැඳීම මැ අතරද විපතේ මේක අපිට හරිට කියන්නේ බෙරිතරම් පුදුම බැඳීම අපිට හිතනවා අපි අපේ පරිසරයේ ජීවත්තවෙන කොටස් නිමී කියල සමහරක් වෙලාට ඇයිම්කොත් අපි හැසිරෙන විදිහත් එක් ඇත්තටම ඒත් අපි කොච්චරණම් මේ පරිසරයේ පරිසරයේ හා බැදිල තියෙනවාද මේ පරිසරයේ කොටසක්ද කියර කාරණාව අපිට ලග ලෙඩත් දුකක් අසනීපයක් වඋනාාහම අපිට දැනිලඇරු දැනෙනවා උදාහරණයක් බොහෝ වසංගතත්වය රෝගීන් ඇතු නාහම අපිට දැනවා අපි කොච්චර පරිසර ඇත එක බද්ධ විච්ච අනික් සත්තුන්ට හා සමානව අපි කොචර දෙවල් දැනනාද කියර කාරණාව අපිට දෙේනටන් ගන්නවා. ඒවගේම තමයි බැඳීම පිබඳව විශිෂ්ට අදහස් දැරු නායකෝ ලොව සිටියහ තම නායක ඉදතින බොහෝ දෙනෙන් ඉදරේම්. හැබැයි ඒ අතරින් ස්වේෂ්ඨ රතු ඉන්දියයාලු නායක සැටෙල්ගේ නමේ අදටත් අපට සීපත්වනේ ඔහුගේ ඒ අදහසහා ආකල්ප නිසාවය ඔහුගේ අදහස සහ ආකල්පය කියන වෙන කිමකකිෙනෙ නොතිවිිච්ච රම් සුවිශේෂීම වෙනස් සිච්චයකක්. ස්වබාදහම පිළබඳ හගේ ගෞරවය සහ ආදරයේ ඒ අදහස්සලින් ප්‍රකට වේ බ දහ පිළිබඳ ෞර ගෞර ධර්මතකතියගන්න පුතේ පරිසරයට ආදරය කිරීම පමණක්නෙමයි පරිසරයට පරිසරය හා බද්ධවීම සහ එයට ගෞරව කිරීම අපි පරිසරයට කොච්චර ආදරයේ පරිසරඇත්තක කොච්චර බැදිල ඉන්නවාටත් වඩ අපි පරිසරයට කොචර ගෞරෝකින් යුක්තෝ සලකනවාද කියන කාරණාවරගෙන බැලූත් එහෙම ඒ සේටල ගාව කොච්චර තියන්නේ ඇද වට ඇමෙරිකානු ජනතිපතිූ ජැක්ලින්ටියස් ගරත්තු ඉන්දියන්ගේ බූමියය ඇමරිකානු රජයට විකුණුන් ලෙසල්දීමක් කළේ ඇතර මේ කාරණාව සිදවෙන්නේ මේ එකක් තමයි ඉන්දියානුවන් පැළ පලවාහැරීම සිදු කරන අතර දුරම්දීම ඔන්ගේ බිම්පිලිබඳව සසිටල් අරගෙන ගී අරගලේපතිඵලයක් දි තමයි කියන්න මේ ඇමෙරිකානු රජයට පවරන්න නැත්තාම් විකුණන්න කියන කරන්න. ොට ඒක රගෙන තමයි එරැසීමේදී එකන නිදශරසි පනස්සතර මාර්තමාසය හතර වෙනිද මේ ප්‍රකාශයේ සයටල් කරන්න විශේෂ ප්‍රකාශයෙන් උපුටාගත් අදහස් කීපයක් මේ පාඩමට ඇතුළත්ේ මේ පාඩමට ඇතුත්වෙෙන්නේ ඒක සමස්ත කතාව නෙමි ඒක නිශ්චිත තැන් අපට උපුටාගන්න අපට දෙනවාටක දැරීමට විතරක්න පුුතේ අපේ ජීවිතයට එකතු කරග. අපි පරිසරඇත්ත කොච්චර බදධ වෙන්නේ මොකටද පරිසරයට අපි කොච්චර ආදරය කරන්නෙද කියන කාරණාව ඇතුළ මිසිියල්ලම මේ සසිේටල්ගේ මේ ප්‍රකාශය තුළ තිබෙනවා.ඉටං අපි සේටල්ග ප්‍රකාශයෙන් සතුතු වෙනවාට වඩා අපේ ජීවිතවලට සේතෙල්ග ප්‍රකාශයේ කොච්චර වලංගුද කියර කාර්මාවතමයි අපි මේ පාඩම තුලි හොයල බලන්න ඕන. සුගන්දවත් පුෂ්පොයෝ අපගේ සොහොයුරියෝය. පිණිමුවා, අශ්වයා, මහරාජාලයා මේ සියල්ලූම අපගේ සහෝදරයෝ වෙති. ගිරිෂිකරද තනබින්මල තෙතමනයද පෝනියාගේත් මිනිසාගේ සිරුරේ උණුසුමද යන සියල්ල එකම්ම පවුල්ලකට අයත් වන්නේය. සුගද්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය. පිනිමවා අශ්වයා මහරාජාලිය මේ සියල්ලූම අපගේ සහෝදුරිය වූ වෙති. ගිරිෂිකරද තනබිම්මල තෙතමනයද. පෝඩියාගේ මිනිසාගේ සිරුරේ උණුසුමද යන මේ සියල්ල එකම පවුලකට අයත් වන්නේය. බරතරන් දුවපුතේ උබට මේ පාඩම කියවීමේදී. මේ වචන හසුරල තියෙන ආකාරය සහ සටල්ගේ ප්‍රකාශය ඉදිරිපත් වෙලා තියෙන දේත්. අතරතුර එම ප්‍රකාශය විස්සර කර තැන්නුත් අපි හරි රස්සවට රසවත්ව කියවන්න පුළුවන් නම් එක කුච්චර වැදගත්ද. නේද හරියට වචන උච්චාරණය කරමින් හරියට මේ ප්‍රකාශ කරනවා නම් කුච්චර වැදගත්වෙනවාද එහින්ද අපි මේ මුළු පාඩමම කියවල බලු. සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය පිනිමුවා, අශ්වයා, මාරාජාලියා මේසිියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. ගිරි්ිකරද තන බිම්මල තෙතමනයද පෝනියාගේත් මිනිසාගේ සිරුරේ උණුසුමද යන මෙසිියල්ල එකම පවුලකට අයත් වන්නේය. සතුන් වගේම ගධා කඳුමුදුන් මල් තනපත් සුලං අපේම සහෝදර සහෝදරියෝ නොවන්නෝද. සත්තු තුරුලිය මිනිස්සු යන අපි සියලු දෙනාම එකම ප්‍රාණවායුව හවුලේ බෙදාගන්නා එකම පවුලේ අය නොවමුද. සැබවින්ම එය සිතා බැලිය යුත්තකි. මේ ඓතිහාසික ප්‍රකාශනයේදී පරිසරය පිළිබඳවසියටල් දැක්කූ තවත් අදහස් කීපයක් වෙත අපි අවධානයයොමු කරමු. ලහසත් පොළොවේ උණුසුමත් විකිනීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබේ අදහස අපට නොහුරුුවන්නේය. සුළගේ නැවුම්බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම් ඒවා මිලකිරීමට හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත. ඕගේ ඒ වදංවල දෝම්කාරය අදටත් අපට ඇසෙන්නාසේය. මිහිතලේ, සෑම බිම් අගලක්ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවධාර ගසක සෑමකිනිත්තක්ම වැලිතලාවලින් පිරීගිය සෑම වෙරලක්ම අවුරු අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිඳුම් වලාවක්ම සීන් හඬින් ගී ගයන සෑමකුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන්ගේ මතකයේ හා. අත්දැකීම් සමුදායේ. පූජනය වූ වස්තූහු වන්නෝය. ගස් අතරෙන් විහිදී යන සෑම අඩිපාරක්ම මිනිසා පිිඳ ස්මරණය රැගෙන යන්නේය අප මිහිතලයේ කොටසක් වන අතරම මිහිතලයද අපගේම කොටසකි. සැටල් තවදුරටත් ප්‍රකාශ කරයි. සියටල් නාමය සදාකාලික වීරත්වය පින් පිදුම් ලබන්නේ පරිසරය හා සුබාදහම සම්බන්ධයෙන් ඔගේ මේ ශ්‍රේෂ් චින්තනය නිසාමය. ක්ෂණයට වඩවඩාත් සමීපූ නූතන මිනිසා අද නැවත ගම් දනව හා වනාන්තර සොයා ඇදෙන්න්නේ මේ සක්්‍යය නැවත අවබෝධ කරගත් නිසාය සදාකාලික වීරයෙකු සසිඇටල් නම් රතු ඉන්දියාන්නු නායකයාගේ යිතිහාසික කදාව එදා මෙෙන් අදටත් වැදගත්තය. ගංගාහෝ අපගේ සොහොයුරෝ වෙති ඔවුහු අපගේ පිපාසය සංසිදවති අපගේ ඔරුද පාරුදර ගෙන ඇති අපගේ දරුවන් පෝෂණය කරති අප මේ භූමි ඔබට විකුණුව හොත් මේ ගංගාවන් අපගේත් ඔබගේ සහෝදරයන් බව අමත කන කරනු මැනවි ඔබේ දරුවන්ටද එය කියා දෙනු මැනවි එතැන් සිත වෙනත් ඕනෑම සහෝදරයකුට දක්වන කරුණාව ගංගාවලට දක්වනු මැනවි ස්වභහදාම අපට වඩාත් ලංව යුතු බව මෙන්ම සවභාදා මේනක විදවස්වූන් අප දිිරිහිමියෙන් රැටග යුතු උප්පවසයි. උළමා ගයන හුද කලා ගීතය හෝ රාත්‍රයේ පොකුණක් අසබඩ මැඩියන්ගේ තර්ක විතර්ක වැනිදෑද ඇසීමට නොලැබෙන ජීවිතයේ හරයක් ඇත්තේද. ජීවිතයේ නැමැති දැල මිනිසා විසින් වියනලක් දක් නොවේ. ඔහු එහි නුල් පටක් පමණි. මිනිසා ඒ දැලට යම්හානියක් කරතොත් ඒ තමාටම කරගන්නා උපද්‍රවයකි. අන්තිම රතුමිනිසාත් මේ පොලෝ තලයෙන් අතුරුදහන් වූ විට ඔවුන්ගේ මතකය තනබිම් හරහා පාාවන වලාකුලක ඡායාවක් බවට පත් වූ විට මේ තැනිතලා වනපෙත්ත මගේ මිනිසුන්ගේ ජීවන සුවද ඉදිරියටත් රදවාගන්නු ඇත. අපගේ මිනිසුන් මේ බොහමියට ආදරය කළේ කිරි දරුවෙකුට තම මවගේ හදවතේ රිත්මයට ආදරය කරන්නක් මෙනි. සේටල්ගේ හඳට සවන්දිමින් අපිත් අපේ පරිසරය රක ගැනීමට කටයුතු කරමු මෙ තමයි සටල් ඔහුගේ ප්‍රකාශය මේ සේටල්ගේ ප්‍රකාශයේ උපුටාගත් කොටස් මරතරන්දු විපති කොච්චර ප්‍රබල ප්‍රකාශයක් වෙන්න ඇද්ද මේ සේටල්ගේ සම්පූර්ණ ප්‍රකාශය සුගන්ඳවත් පුෂ්පයෝ අපගේ සොහයුරියෝය කදමකය සුගන්ධවත් පුෂ්පයෝ සුගන්ධවර් ම රත්රන්දුපුතේ සුගන්ධවත් ඒකයන්නේ සුවද හමන මල් සුගන්ධවත් මල් පුෂ්පයෝ මල් අපගේ සොහයුරියෝය ඔහු දකින්නේ අරම් මල සුවදහමන මලක් කියන්නේ තමුන්ගේ සහෝදර සහෝදරියෝ වගේ නංගිලා අක්කලා වගේ තමයි ඔහු දකිින් පිණිමවා අශ්වයා මහරාජාලියයා මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති පිණිමුවා ඉන්නවා මකද මේ ප්‍රදේශය මෙ රට අපි අරගෙන බැලුවෝ දේවධාර වගේ ශාකත්තෙක් වලින් බැඳිච්ච රටක් ඇමෙරිකානු බිම. එතකොට ඒබිමේ ඉන්න සතෙක් තමයි පිණිමහා කියලා කියන්න. මොකද හිම වැටෙන රිතු හතරක් තිබෙන රජ්‍යත්තමයි ඇමරිකානු රජ්‍ය. එතකොට මේකෙදී කාලුගුණික විපර්යාසයන් නිරන්තරයම සිදුවෙන සහ විශේෂෙන් හිම වැටෙන කාලයක් සීත කාලයක් හමන්ත කාලය අසාහ වසන්ත කාලයක් කිය මේ කාලයන් හතරත් එක්. බැඳිච්ච එම රිතු තිබෙන රටක් තමයි මේ ඇමරිකානු එක්සත් ජනපදී කියලා කියන්න. ඇති ඒකද අපිට දකින්න අහම්ඹිෙන සතු තමයි පිණිමවා අශ්වයා මහරාජාලියයා. මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. ඔහු දකින්නේ කොහොමද මේ පිණිමුවා අශ්වයා මහරාජාලියයා ක සියලුම සත්තුූ සහෝදරයෝ විදිරතම යොහු දකිින් පිරිමි සහෝදරයෝ විදිහයට. මලක් දැක්කේ ඔහු ගැහැනු සහෝදරියන් විදිහට බලන්න. සටල්ටසියාටල්ගේ ජීවිතයේ කුච්චරණම් පරිසරයක් එක්කත් තමුන්ගේ පවුලත් එක්කත් තමුන්ගේ ඥාතිනෙක්ක මේ පරිසරය ඔහු කොච්චර බද්ධ කරගෙන තිබෙනවාද ඒ විතරන්නීමයිරතරදුපුතේ. ඒ අට පරිසරය තිබෙන කොටස තමුන්ගේ ඥාතියෝ තරම් ඔහු ලෙංගතු කරගෙන තිබෙන වාද කියන කාරණාව තමයි මේ ප්‍රකාශයේදී අපිට දකින්න පුළුවන්ගෙන ප්‍රබලමදේ. ගිරිෂිකර කඳුමුදුන් තනබිවල තෙතමනය මහ තන බිම් තිබෙනම ඒ ඇතිබෙන තෙතමනය. අර බැහිබිණු පිණි වැල්ලා මේ බිමේ තැන්පත් වෙලා තිබෙන. පෝනියාගේත් බිනිසාගේ සිරුරේ උණසුමද පෝනිියන්ගේ මිනිසුන්ගේ සිර්ුවති වෙන උණුසුමද යන මේ සියල්ලම එක පවු්ලකට අයත්වන්න ඕය දැන් ඔහු එකපු විදිහ ලස්සනයි ඔහු දකපු විදිහ මේ පරිසරයේ සියලු කොටස් තමන්ගේ එකම පවුලක සහෝදර සහෝදරියූ විදිහයට තමයි මේ සියටල් මේක දැක්ක. එක තමයි එක සියටල්ගගේ තිවන සුවිශේෂී වෙනස්කර. ඕහ කොච්චර පරිසරයට බැදුනරට පරිසරයට ඔහු කොච්චර ආදරී කරාද කියනක කාරණාව තමයි මේ කාශේතුරදිය අපි දකින්න පුළුවන් වෙන්නේ සතුන් වගේම ගංගා කඳබුදුන් මල් තනපත් සුලම් අපගේම සහෝදර සහෝදරියෝ නොවන්නේ ද මරතර දූපපුති බාන්න කොහු ප්‍රශ්ට කන හැට සතුන් වගේම ගංගාවල් එකන අපි හැමදාම කතාකරුත් කතා කරන්න පුතේ පරිසරය ගැඳ එක්කො සත්තු ගැන නේද ඒමනැත්තං සුවිශේෂී තැරක් කරගෙන පිය තැනගැ ඇයි සැටල් දකිින් එහෙම නමේ සියටල් හරි පැතිරිච්ච විදියට තමයි මේ අවට පරිසර ස භාවධර්මයක් විදි දකිින්. බලන් සත්තු වගේම ගංගා සතුන්නිතරක් නෙවෙයි ගංගාවල් කඳුමුදුම් මල් තනපත් තනපත් තනකොළ පත්‍ර සුලම් සුලඟ. අපගේ සහෝදර සහෝදරියෝනො වන්නද සියල්ලම අපේ සහෝදර සහෝදරයෝ නෙමෙයිද. මොකද මොවන්නැතු අපට ජීවතෙන්න්න පුළුවන්ද බෑ සහදර සහදර නැව අපට ජීවත්ත ැටික් කමාරු. අපි හුද කලා මනිස්සු බාට පත්ව වෙන හැබුණා. ඒක තමයි මේ සයටටල්ලෙන් ප්‍රශ් කරයි. මේ සියල්ලම අපේ පවුලේ සාමාජිකියෝ නෙමෙයිදගේල අප ප්‍රශ් කරන. සත්තු තුරුලිය මිනිස්සු යන අපි සියලු දෙනාම එකම ප්‍රාණවායුව, හවුලේ බෙදාගන්නා එකම පවුලේ අය නොවමුද හරි ලස්සන කතාවක් පුතෙම එක මොකදද මේ කියන්නේ. සියටල් කියනවා අපිට මින්න මෙහෙම එකම්. සත්තු තුරුලිය මිනිස්සු යන අපි සියලු දෙනාම එකම ප්‍රාණවාය හවුලේ බෙදාගන්නා එකම පවුලේ නොවමුද මේක හරිරි ලස්සන ප්‍ර ප්‍රකාශය මොකදද මේ කියන්නේ. සත්තුයි තුරුලිය කැන ගස්වැල් මිනිස්සු අපි රහැම්වෙලාෑම කතා කරන දයන්නේ. අපි පරිසරේ විශෂය ගෙන ගන්නකොට පහසේණයේදී සත්තු ගල් අපහාාවට සතුන් ගස්ැල් හා පැළඇති පැලෑටිහා ගස්සැල් මේ විදියට අපි එකින් එකට එකින් එකට එකින් එකට අපි හඳු ගන්න වදන ද හඳුනගන්න ඇයිඒ මේ තමයි අපේ ලෝකය. මේ ලෝකයේ සත්තුව ඉන්නවා ගස්වැල් තින්නවා අපි ඉන්නවා අසා අවට ස භාවධර්මය නැත්තං පිහිටි තුරෝ මහස් ගනු කඳුෂි කර ඇල ගංගාවල් දොළවල් මේ සියලුදේ. මේ සියරුදේ ගැන අපිට ප්‍රශ්න කරලහනවාසා තා වැදගත්ම කාරණාව තමයි අපෙන් හන්නේ සැටෙල් දන්නවා. සත්තු හුස්ම ගන්න ඕන ජීවත්තයෙන් ගස්ල් හුස්ම ගන්න ඕනේ නැතන්වාටයෙන් ඕනේ ඔඕුන්ට ජීවත්තයෙන් මිනිසාටත් එහෙමයි මේ සියලු දෙනාම පණ තියෙන දේවල් ඇත්තම් පණ සහිත සතු ජීවී එතකොට සාකයටත් අපි පිළියරගන්න ජීවික් විදිත්තමයි අප පිළියරගන්න බෙහට මයට සංචරනය ඕනට මෙන්න මේ කියන මේ කොටස් තුනටම පුදුවේ අවශ්‍ය වෙනවා මොන අදවශ්‍ය වෙන්නේ සුළඟා වශ වෙනවා. ප්‍රාණවායුවර් හවුලේ මෙදා ගන්නා එකම පවුලේ අයනමීද. කවුද අපි දන්නේ මෙතන ගෙදර ඉන්න පූසා බල්ලා හුස්මගත්තට පස්සේ ඔහු එලියට දාන ප්‍රාශ්වාසවායුව අපි ඊළගට හුස්ම ගන්නවාද කිය අපි දන්නවාද. අනික, මේ අවට පරිසරය තියෙන සියලුම වායුගෝලය අපි පොදුවේ සියලු දෙනාම බෙදාගෙන ඉන්නවා නේද. මේක තමයි මේ සියටල් අපෙන් ප්‍රශ්න කරන්න. සියටල් අපෙන් ප්‍රශ්න කරන්න මෙන්න මේ කියන කාරණාව මේ වායුගෝලයේ තියන වායුගෝලය හුස්ම ගන්න කොට අපි හවුලේ මේ තියෙන සියලුම වාය හුස්මගන්නවා නෙවෙයිද. එතකොට අපි එහෙම නම් අපි එකම පවුලේය නොවෙන්න කොහොමද කියල පගහන මේ මුලුප අවට තිබෙන වායුව සත්තු ගස්වැල් සහම් මිනිස්සු කියන අපි හැමෝම පොදු දෙයක් විදිහට හුස්මගන්නවා නම් එතකොට අපිට බැරිදහිරම් සහෝදරුවෙන් නොවෙන්න කොහොම ද අපි කියර ප්‍රශ්ය පෙන්වා ඇතම සිටල්හ. සැබැවින්ම ඒ සිතා බැලිී යුත්තකි. මේ තිහාසික ප්‍රකාශනයේ දී පරිසරය පිළබඳ සේටල් දැක්කුූ තවත් අදහස්කිීපයක් වෙ අපි අවධානයුමු කරු. නිල්ලහසත් පොළොවේ උණුසුමත් විකිනීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නොහුරුවන්නේය. මේ මහපොළොවෙ තියන නිල්ලහස බැලුහාම ආකාසේදහා බැලුහම ති පොළවවෙතියන රශ්නය හිරුවවෙලිය වැටමට පස හැදෙන උණුසුම මේ විකිරීමට හරි මිලදී ගැනීම සඳහා වූ ඔබේ අදහස අපට නුහුරු වන්නේය නොර නුපුරුදු වන්නේය. සුලගේ නැවුම් බව හෝ සුලගේ තියබෙන නැවුම්භාවේ නවභාවය හෝ ජලේකාන්තිය ම රතරඳූපපුතේ පිරිසිද ජලය අප අරගෙන බැලුවම පිදන්නවාවරණයි. වර්ණයක් නෑ හැබැයි පුඩි කාන්තියක් නික රශ්මියක් විහිඳ නෝ වගේ අපිට දැනවා ජලයේදිහය බලාගෙන ඉන්නකොට. එකක තමයි මේ කියන්නේ කාන්තියක් කියලා. නැත්තන් කාන්තිය අපට අයිති නොවේ නම් ඒවා අපිට අයිති නැත්තම් ඒවා මිලකිරීමට හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැට අපට එහෙම අයිතියක් නැත්තම් අපිට කොහොම දහනවා ඒවා පි මලකරන්න ට මිලක් කියන්නේ කොහොමද එවිතරක් නෙවෙයි ඒක මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් තියෙනවද කියන කාරණාවතමයි ඔහ මතු කරයි නිල්ලාස දිහැ බැලුම තිබෙන අහසත් මහපොළො වෙතිෙන උණුසුමත් ඒවගේම සුලගෙතිබෙන නැවුම් බවත් මේ සියල්ලට මිලක් කියන්න පුළුවන්ද මේ සියල්ලට මිලක් කියන්න පුළුවන්ද ඇත්තටම කියන්න පුළුවන්දට ෑ කිසි මොහතකර මේ සභා ධර්මයග තිබෙන සුවිශේෂී තත්වන් පළිබඳව අපට මිල කියන්න බෑ ඔබත් මාදන්න දුංහිද දිය ඇල්ලට මලක් ඔබටත් කියන්න බෑ මටත් කියන්න බෑ මෙවා සභාවික දේවා මහවැලි ගගට අපිට මිලක් කියන්න පුළුවන්ද බෑ එක තමයි මේ සියටල් ප්‍රශ්න කරන්න ඔබට පුළුවන් දේකට මිලක් කියන් මට පුළුවන් දේකට මිලක් කරන්න සහ ඔබට එක මිලදීගන්න පුළුවන්ද ට ලුවන්දුපට එක විකුණායි. සටල් අහන ප්‍රශ්න සටල්ංහන ප්‍රශ්ී. මිනිස්සු විදිහට අපි කොහොමද සභාවධර්මයා ගැන මේ සියටල්ග ප්‍රකාශයට පෙර අපි හිතලතිබන අහලතිබන ඔබ හිතන්න පොඩ්ඩම්ම මේ කිය කාරණාව. හිතලතිබුණ කොහොමදකිි නේද නැත්තන් ඇමරිකන් ජනාධිපතිවරයා සියටල්ට මේ තමුන් ජීවත්වෙන ප්‍රදේශය විකුණන්න කියලා කිව්වහම අපි අද දවසිද වනත් අපි ඉඩමම් මිලදී ගන්නකොට අපි හිතන්න මේ ඉඩ මේ වර්ගාඩි ප්‍රමාණය කොච්චරද ගල් කොච්චරතී වද ගස් කොච්චරතියතිගේ එක පිළිබඳව විතර අප හිතන්න හැබැයි මේ පරිසරයේ තිබෙන බැඳිච්ච සතාසිූපාව කොච්චර ඉන්න වාද වායුගෝලයේ තිබෙන වායප කොචරද එතනින් ආකාසය දියාහට බැලුවවාම් පෙන නිල්ලහස පිබඳ අපි කොච්චර ික් අපිට දෙන්න පුළුවන්ද ගෙන කාරණාව තමයි මේ සියටල් අපිටත් මතක් කරදන්නමයි රතරදුවපුතේ එදා විත රක්නවෙ මේ එදාට එදා සට සය පනස් සතර වර්ෂය විතරක්නෙමයි අද දවසේ ඇත්තට අපිට මිලක් කියන්න පුළුවන්ද අවට දින වායුගෝලය පිළිබඳ අපි කාටක්ක ිලක් කියයන්න බෑ ඒකත් තමයි මේ සියයටල් ලැපේ ප්‍රශ්න කරන්න ඕුගේ වදන් වල දෝන්කාරය අදටත් අපට ඇසෙන්නාසේය ඇත්තටම ඇති. ඔහු කරපු මේ ප්‍රකාශය අපට අද දවසද පුදුම විදිහයට ඇනලා තට්ටු කරලා පෙන්ගනු. මමකනිකිව වර්තමාන කාලයේ සියටල් ජීවත එච්ච බිමේ නෙමෙයි අපි ජීවත්වය. අපි මේ මුල් බිමේ අයිතිකරුව වෙන්න පුලුවන් සිංහල ජනතා හැබැයි. ඒ මුල් බිමේ හිමිකර වෙච්ච අපි බිම විකුණන කොට කොහොමද විකුණා පර්ජස්සකට ගාන කීයද වර්ගඩියට ගාන කොච්චරද හැබැයි ඒ බිමේ තිබෙන අනික් සභාවක වස්සූන් පිළිබඳු අපි ප්‍රශ්න කරනවාද ඒවැෑ මිල කොච්චරද කියල කාටවක්කක් කියන්න පුළුවන්ද ඒ බිමේ තිබෙන පොළොවේ තිබෙන උණුසුම කොච්චරද කියන කාරණාවිට කියන්න පුළුවන් වැටන පිණි බිඳුවේ තිබෙන නැව්බව වයුගූලයේ එමවාතයේදිවට නැවුම් බව මිලක් කරන්න පුළුවන්ද. බෑ ඇමරිකල් ජාතික ජනාධිපතිවරයාත් ඒ කාරණාව හිතන්න නැතුව ඇති. ඔහු අරගත්තේ ජීවත්වෙන බිම පමණයි. මතුපිට විතරයි ඔහු හිතුවේ. හැබැයි අද දවසෙත්තාම පිහිතන්නේ විදිහටමයි. සඇටල් ඉගත් උගත් පුද්ජලයෙක් නෙවේ. විශ්ිවිද්‍යාලය ගිහිල්ලා උපාධ අරගත්ත මහාචාර්වරේ කාචාරිවරේ විද්‍යාඥයෙක් නෙමේ ඔහු ස්වභාව පරිසරයයක්ත් එක්ක බද්ධ වෙලා ජීවත්තච්ච මහාදවන්ත විද්වති බුද්ධිමතෙක්. ඔහු තරම් පුළුල්ල අපි අවට පරිසරය ගැන අපි හිතලා තිබෙනවාද අපිට ප්‍රශ්න කරලා අහනුවසටල් එදා මේ දස් අටසය පළත් සතරවර්ශයේදී අපෙන් ප්‍රශ් කර ඇහුව ඇබැයි එක අද දවසිත් අපි ම විදියම තමයි. මෙහිතලේ සෑම බිම් අගලක්ම මගේ පරපුරට ශුද්ධ වුවස්තුුවකි මරත්තල දුූපතිමික හරි වැදගත්තයක් මේ මිහිතලේ සෑම බිම් අගලක් මිහිතලයකි වම මේ මිහිතලේ මේ මහ පොලුවේ තිබෙන. හෑම බිම් අගලක්ම ො චටි බිම් අගලක්ම චූටි බිම් ප්‍රමාණයක් වුවද මගේ පරපුරට ශුද්ධ වූ වස්සුවකි බලනපතිේ මොවුන් කොච්චර නම් පිසරයත් එක බැඳිච කට්ටියද. ශුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවධාර ගසක දේවධාර තමයි ප්‍රධාන වෘක්ෂයක් විදිට ඒ කාලිදෙවුන් දැකලති වෙන්නේ. දිලිසෙන දේවධාර ගසක, සෑම කනිිත්තකම වැලිතලාවලින් පිරීගිය සෑම වෙරලක්ම අඳුරුව වනාන්තරවල තිබෙන සෑම මිහිදූ වලාවක්ම. සීන් හඳින් ගීගයන සෑමකුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිස මිනිසුන්ගේ මතකේ හා අධදැකීම් සමුදායේ පූජනී වූ වස්තූහුවන් නෝය. මොකද මේකයන්. දිලිසෙන ස දේවදාර කියන ග ජාතියෙ තින නිත්ත. ගසක සෑමකින් තක්ම කිනිතකම. වැලිතලාවෙලින් පිරීගිය සෑම වෙරලක්. වෙරලක මහා මුහ දයින තිබෙන වෙරලක් වැලිතලාවලකින් පිරිච්ච එක. ඒ වෙරලක්ම අඳුරු වනාන්තර මා රූක්ෂවක්ෂ ගස් වැවිච්ච මීදුුවෙන් මීදුම් වලාකුල වලින් වැහිච්ච අඳුරු වනාන්තරයක, හි හඩින් ගීගයන සෑමකුඩා ප්‍රාණියයෙක්ම ඉතාසිහින් හඩින් ග්‍රී ගයන පනතියෙන කුඩා ප්‍රාණියෙක්ම මෙකයන්නේ කුරුල්ලා විතරක් නෙම මයිරත්තරමුටේ ප්‍රාණයෙ නැන් ඔු කියයන පුරන්න ගුරල්ලෙක්ම නෑ. සිහින් හඩින් ගීගයන හරි වැදගත්ම කතා. ගී ගයන සියටෙල්ට සෑම සතෙක්ම විශාල නොවෙන විශාල වන නොවෙන මේ සෑම සතෙක්ම නගන හඬක්. ඔහුට ලැබුණ ඇහුුණේ ගීතයක් ැහෙනවාසේ. එක තමයි මේ කියන්න හෝ. සිහින් හඩින් ගීගයන සෑමකුඩා ප්‍රාණියෙක්ම. මගේ මිනිසුන්ගේ මතකේ හා අත්දැකේම් සමුදායි මිනිසුන්ගේ මතකය. ඒ කාල ජීවත්තිච්ච විදිිය. ඒකාලෙවුන් හැසිරච්ච විදිිය. එවිත රක් නෙවෙයි ඒ ඒ පරිසරයක ජීවත්තනකොට ඔුන් ලද අත්දැකීම් ප්‍රමාණ අදැකයම් සමුදායි. පූජනය වූ වස් වූ අන්න ෝය මේ මිනිසුන්ගේ මතකයන් සහ අදදැකීම්වල පූජනීය දේවල් බවට පත්වෙන දේවල් තමයි ඔහුම අපිට මතක් කරලා දෙන්නේ. හැබැයි අපි කවදාවක් කත් එච්චර දුරට හිත නෑ පරිසරයත් එක්ක. ගස් අතරින් විහිදී යන සෑම අඩිපාරක්ම. මිනිසා පිළිබව ස්මරණයක් රැගෙන යන්නේ. ගස් අතරින් තියෙන සෑම අඩිපාරක්ම. පොඩි අඩිපාරවල්. අඩිපාරවක් විදිහට අපි හඳුන්න මිනිස්සු ගමන් කර නැත සතුන් ගමන් කරපු ඒවට අපිගෙන වනමං කියලා. ඇම් මනිසුම් පඩිදිය අඩිතිල ගමන් කරපු බූ චූටි බම්වොල්ට අපි කියවා අඩි පාරවල් කියලා අඩිපාරක්ම මිනිසා පිළිබඳව ස්මාරණයක් රැගෙනයන්නේය. ගසතරී විහිදී යන ගස් අතරින් තිබෙන විදිවිහිදිලා තිබෙන අඩිපාරක්ම මිනිසා පිළිබඳව ඉස්මරණය රැගෙනයන්න ඉස්මරණය තය. මිනිසාගේ මතකයන් රැගෙන යන වයි කියනක තම යහු කියන්නේ. අප මිහිතලයේ කොට සක්කුවන අතරම, මිහිතලයද අපගේම කොටසරකි මෙතන්ත වෙන කොට සටල් කතා කරන්නේ මිහිතලය ගැන මහපොළුව ගැන කතා කරන්න අප මිහිතලේම කොටසක් අපි මේ මහපොළුවේම කොටසක් හැබැයි ඒ වගේම තමයි මහපොළුව කියන්නෙත් අපගේම කොටසක් මෙග තමයි සියටල් කියන්න අවට පරිසරය අපි වෙනස්කරාට සභහාව ධර්මයයා විසින් අපිට ගොඩනගලදිලතිනරිය නැවත අපිට ගොඩනැගීම හැකයාාවක්ම. අපි බෞතිකව මේ පරිසරයේ වෙනස්කරපික තමයි කරන්න. ඔබ හිතන්නකෝ. සියටල් අද හිටියයා නම් ඇමරිකාවේ. ඔහුට මොනවා ඕගේ හිතට ඒ විද. අද වෙනකොට තාක්ෂණික මෙවලම් වලින් කෝං්‍රීප් වනාන්තර විදිහට ඉදිවිච්ච නගර, මහාමාර්ග වල තිබ අලු තාක්ෂණය සටල්ටකින්න හැකියාව තිය ඔහු මේ තාක්ෂණික දේවල්ලුට ආදරී කරේ නෑ ඔහු ආදරී කරේ සභාව ධර්මයත් එක්ක බෙදිච්ච මි පරිසරයේ තිබෙන සරලභාවයට තමයි ඔහු ආදරය කරල තිය සියටල් නාමය සදාකාලික වීරත්වේ ම දුම් ලබන්නේ පරිසරය සහත් ස්වභාදාම් සම්බන්ධයෙන් ඕගේ මේ ශ්‍රේෂ්ඨ චිදධනය නිසාම අන්නක තමයි මෙතන වැදිගත්මද සියටල් නාමේ සදාකාලික වීරත්තයෙන් පිදුම් ලබන්නේ සදාකාලික මේ වීරත්තයෙන් කියනකෙන් අපි හැම වෙලා මෙ මතක් කර කලා මු වීරයක් කියලා අපිමික ප්‍රකාශ කරන්න හේතුවෙන්නේ සියටල් පරිසරයක්ත් එක්ක විතරන්න මේ මේ ස්වභාව ධර්මයා පිළිබඳව ඕගේ මේ ශ්‍රේෂ්ඨ සිතිවිල්ල නිසා සිින්තනය කියන්න සිටවිල්ද ඔවු හිතපු විදිහ පරිසරය ගැන කොහොමද සතාසිඋපාව ගැන විතරක් නෙමේ ඔහු අපි ගැන හිතුව කොහොමද ඒන මිනිසා ගැන මේ මහ පොලොව ගැන හහිතුවේ කොමද ඔහ හෝ දෙයක් දැගෙන හිටපු කෙනෙක් නෙමේ හැබැයි ඔහු තරම් අපි බොහෝ දෙයක් දැනගෙන අපි ඔහු තරම් දෙයක් දැනගෙන ඉදලත් නෑ ැලුහ ඇයි ඔහු එක්්චර ස්භාව ධර්මයාව හඳුනාගෙන හිටපු කෙනෙක් සභාවධර්මයාට ගැලපෙන්න්න ජීවත්තු ච්ච කෙනේ. සභාවධර්මයා හා බැදිල ජීවත් ච්ච කෙනෙ. අන්න පිහිතන් ඕොනමයි රත්තරන්දපුතේ. සියටෙල් කොච්චර නම් මේ සභාවධර්මයා හඳුනගෙන හිටියාද කියෙන කාරණාව. ඔබත් මමත් හිතන පටු සීමාවෙන් ඔබබට සටල් කොච්චරදේවල් දෙදිහා බලාගෙන හිටියාද. හඳුනාගෙන හිටියාද. ඊට බද්ධව ජීවත් වනාද කියර කාරණාව අපිට මේ ප්‍රකාශය ඇතුළ කියවට. තාක්ෂණයට වඩ වඩා සමීපූ නූතන මිනිසා අද නැවත ගම් දනව හා වනාන්තර සොයා ඇදෙන්නේ මේ සත්‍ය නැවතාබූධ කරගත් නිසාය. නගරේ අතැහැරලා ගමට ගිහින් ජීවත්වෙෙන්න්න පුළුවන් නම් කොච්චර ශෝක්ති කිලමිනිස් සුහිතනවා. නිවාඩුවක් හම්භුවිච්ච පලවෙනි පයේදි නගරෙඉන්න මිනිස්සු උත්සාකරනො කොහට දුවන්න ද ගම්මානයකට දුව. නැත්තම් වනන්තරයකට දුවන්. එයිඒ. භදම තොරව කෙරෙට ජීවත්ව එන බෑමයි රත්තරන්දුව පුතේ අපිට මේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත්වෙනකොට පුදුම සැනසීමක් අපිට දැරෙනවා ඔබ හිතන්න ගමේ පන්සලී රාත්‍රී අමයට විතර ගිහිල්ල බෝධීන් වහන්සේ යට වාඩිවෙලා ඉන්නවා නම් ඔබට දැනෙන සිලස ඔබට දැනෙන නිදහස්භාවය මානසික නිදහස නේද ඒ වගේ වනාන්තරයකට ගිහාම ඒ වනාන්තරයේ නිශබ්දව ඉන්නේ එක ඒ වනන්තරයේ තිබෙන ශබ්ද දිහ අපි අහන එක ඒ වැතිබන සරලභාවේ අපිට කොච්චර දැලිනවාද කියන කාරණාවත මයි මේ කියන්නේ දකට අද නෝතන මිනිසා අද සෙල්ලම් මනුස්සේ මේ නෝතන මිනිසා එකැන මේ වර්තමාන කාලය මිනිසා නැවත මේ අතාර්ථය හරියට තේරුම් අරගනිමින් යනම් හි තමයි ඔු හමෝහොකදම දුවන්නෙක හොටද එක ගමට එමන තුවනාන්තර හොයාගෙන. සදාකාලික වීරයෙකු සැටෙල් නම් රතුවයි ඉන්දිය නායකයාගේ අඓතිහාසික කතාව එදා එදාමම අදටද වැදගත්. එක තමයි ඇත්තකාරනාව. සැටෙල් කරපු ප්‍රකාශය සදාකාලිකවම ඒ විදිහට ම අපට පිළිියරගන්න වෙන එකට හේතුව ට සෑම මොහොතකදම ඒ පරිසරයත්තක බද්ධ වී ජීවත්තච්ච කෙනෙක් නිහ සහ සතුටිං හුස්ම අරගෙන නිදහසේ පරිසරයත් එක්ක ජීවත්තච්ච බොහොම නිවාහල් පුච්චලයක් එක තමයි ඔුගේ මේ ප්‍රකාශයන්තුලින් කියවෙන ඊළඟ ප්‍රබලම කාරණාව ගංගාාවෝ අපගේ සොහොයුරෝ වෙති සොහයුරෝ වෙති ගංගාව අපගේ සහෝදලික වවා. ඔවුහු අපගේ පිපාසය සංසිදවති. එකගොල්ලො අපිට වතුර දෙන්නේ බොන්න. එතමයි අපේ පිපාසය අවසන් කරන්නේ කවුද මේ කියන ගංගාවල්. අපගේ ඔරුද පාරුද ගෙනේ ඇති අපේ ඔරු පාරු රැගෙනයාමත් කරනවා මේ ගංගාවල් වලින්. අපගේ දරුවන් පෝෂණය කරති. දීවරකර්මාන්තයේ දෙනවා නම් ඒමගින් තමුන්ට පෝෂණය වෙන්නත් පුළුවන් එවිතරක් නෙවෙයි ජලයේ නානවා. ආහාරයට මාළුගන්නවා නොෙක් ක්‍රියාවල් නො ලපී දෙන දරුවන්ග පෝෂණය කරවා ඒ හර අප මේ භූමිය ඔබට විකුණුවහොත් අපි මේ කියන භූමිය අපි ඔබට විකුණු හොත් මේ ගංගාවන් අපගේත් ඔබගේ සහෝදරයන් බව මතක නොකරනු මැනරි එඉල් එයා ඉල්ලන කාරණාව මතක තබාගන්න මේක විකුණුවන්නම් විකුණුවොත් මේ ගංගාව ගංගාවන් අපගේත් ඔබගේත් ගන්න එක නඩ කියන්න. අපේ විතරක් නෙවෙෙයි ඔබගෙත්. සහෝදරයන් බව අමතක නොකරනු මැනවි. මේ සහෝදරු විදිර ජීවත්තෙනයි කියන කාරණාව අමතක කරන්නේ පා. එක තමයි සටල් කරන්නේ. ඇයි ගංගා අවිනාසකරොත් පරිසරේ විනාසයෙන වඳ නැන්ද පරිසරහි විනාශ වෙනවා. ඔබේ දරුවල්ටද ඒ කියාදෙන වැැ. ඔබ විතරක් නෙමී ඔබේ පසු පරම්පරාව ඒක ඇන දරුවල්ට ඒ ගොල්ලන්ටත් මේක හරියට කියලා දෙන්න. එතැන සිට වෙනත් ඕනෑම සහෝදරයකුට දක්වන කරුණාව ගංගාවලට ද දක්වනු මැනවී. එතන සිට ඒතන ඉදලා තමුන් ඕනෑම සහෝද සහෝදරයට දක්වන ආදරය මේ ගංගාවට ඒ විර දක්වන්න කෙරක මයි යට ලිල්ලන්න. ස්වභාදාමට අප වඩාත් ලංවිය යුතු බව මෙන්ම ස්වභාදහමේ නේකවිද වස්සු අප දිවි හිමියෙන් රැකගත යුතු බව ඔහු පවසයි. මේ ගංගාවල් ආරක්ෂා කරණයගතරන්න එමයි මේ ස්භහමධර්මයාග තිබෙන බොහෝදේවල් අපි නිරන්තරයෙන් ආරක්‍ෂා කරන්න ඕවන්. සෑම මොහෝතකදම මේ පරිසරඇත් එක්ක බද්ධ විච්ච අපි ඒවා රැකගන්නවා කියන්නේ අපේ පැවැත්මවේ කියන කාරණාව සියටල් අනි පැත්තෙන් නොකයා අපිට කියන. මැරතරන් දුවිබුතේ එච්චර ප්‍රබල ප්‍රකාශයන්තමයි මේවා. උළමා ගයන හුද කලා ගීතය හෝ රාත්‍රිය පොකුණක් අසබඩ මැඩියන්ගේ තර්කවි තර්කවෙන් දෑද ඇසීමට නුලැබෙන ජීවිතය හරයක් ඇත්තේද. අපි අද දවසිති මේ එකක්කොම් අහන්න සූදානන්ද නෑ. උළමෙක් කෑගහනකොට අපි උලමගේ හඩ අහන්න සූදා නන්න ගෙම්බො කෑගහනකොට මොන කරදර ඇද කියලා අපිට හිතෙනවා හැ බැසිටල්ටේම හිතුන්නේ සියයටල් ලහන්න මොකත් උළමා ගයන හුද කලාගේ හිතය උලම කියන සතා රා්‍රි හැසිරෙන සති ඔහුගේ කෑගැහීම හරි විලාපයක් පලාතටම විලාපයක් වෙනවා නැත්තං අශුභ එකක් විදිහයට අපේ රටේ නම් පිළිය අරගන්න ශබ්දය යක් සිද්වෙවෙනම අපේ ගමී කිර තමයි හිතයි මේ උලමගේ කෑගෙහිමත් එෙක්. හැබැයි සටල් ලිතර විදිහ බන්නක උලමා ගයන හුද කලා ගීතය හුද කලා ගීතය කාත්කවරුවක්න්න නැති තැනක තනියෙන් කියන ගීතයක් ඉදිරතමයි සටල්ම එක දකිින්. ඒ වගේම රාත්‍රිය පොකුණක් අස වට පොකුණක් අසල මැඩියන්ගේ තර්ක විතර්ක වැනි දෑ. ක විතර්ක මේක කෙනෙ කෑ න තවක්ෙක් කෑගර තවක්නක් කෑග හො ොම ො ොම ගම්බ ෝගල කෑගහන පොකුණක් අයින ඉන්නකොට ගංගවලන්නේ මේ බොහිට දකිනට පුඩි ඇලදලවල් සහ පොකුණු විදිර තියෙන ගලාගෙන නොවෙන අඩු වේගයෙන් ගලාගෙන තැම්වල ගෙම්බ පුත්තුම විදිර කෑග එකක්ෑගන තවක් තවක් කැහ තවයි කෙනෙක්කොහොම එතකොට ඒක දකින්න කොහොමද සඇටල් ගෙම්බෝ එකිනෙකා අතර තර්ක විතරක කරගන්න ඔයි කියන තැන නිල මයි දකිින් එකට ඔහු හන ොමහෙම වැනි ද ඇසීමට නොලැබෙන ජීවිතය හරයක් ඇත්තේද අන්න එකතුමයි ප්‍රශ්න ඒ සභාව ධර්මයාගේ හැසිරීම්වල දැත්තන්ගේ සත්තුන්ග කෑගැහින් අහන්න නැත්තම් මොකක්ද මේ ජීවිතය පලේ කියෙන එක අපෙන් ගහනව කවුදහන්නේසිටල් මැරතරන් දූපතේ ඔබ හිතල බලන්න හරිලා පවජීවිතයගැ මමත් හැමවෙලාම මේ පාඩම කියවන කොට මටත් දැනෙන එකමදී ඇත්තතම අපිහෙම සූදානන්ද කියන කාරණාව ඔබත් සූදානන්ද මැඩියයාාගේ ශබ්ද ටික තරාගෙන හගෙනයින් උලමාගේ හුද කලා ගීතය හගෙන හැබැයි සියටෙල් සූදානම් එක නැතුව ජීවත්යෙන්න්න බැසිටල්ට ඒ කියන්නේ මේ සභහව ධර්මයත් එක්ක කොච්චර බැදි ලැම ඉන්න ඕනිද. වාහනවල්ල කරච්චල් හෝන් සද්ද එන්ජිින්වල නගන සද්ද මේ සියල්ලම වෙනුවට සියටෙල්ට ඕනේ බොහෝම චාම් පරිසරයත් එක්ක බද්ධ වෙලා ඒ සත්තුන්ගේ හඬවල් අහගෙන ඉන්න චාම් ජීවිතයක්ත් තමයි සරල ජීවිතයත් තමයි සියටල්ම කියන්නේ. ජීවිතය නැමති දැල ජීවිතය නැමැති දැල. හර වැදගත් ජීවිතය නැමති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ජීවිතය කියන දැල දැලක් අපි අරගතොත් ඒ දැල වියල තියන්නේ මිනිස්සු නෙමෙයි. ඔහු එහි නූල් පටක් පමණි මේ දැලේ නූල් පටක් තමයි කවුද මිනිස කියලා කියන්නේ. හැබැයි. මිනිසා විසින් නෙමෙයි මේ දැල මහලතය දැන් සේටල් මේ කියන්න කාග ජීවිතය ගැද මේ මුළලු විශ්වයේම තිබෙන ජීවිතය නැතන් ස්වභාව ධර්මයා කියනය නිර්මාණය කරලාතියෙන්නේ මිනිසා යි මිනිසා ඒඒක් නූලක් විතරයි එක කොටසක් විතරයි මිනිසා එහෙම අයිතියක් නෑ ඒස්වභාව ධර්මයගෙන් පිටින් එක තමයි සේටල් අපට කියන්න උත්සාහ කරන්නේ මිනිසා ඒ දැලට යම් හානියක් කරතොත් ඒ තමාටම කරගන්න උපද්‍රවය උපද්‍රවයකි මකද මේ කියන්න ඒ කියන ජීවිතය කියන දැලට යම්හානියක් කරගත්ත ඒ දැලට යම් හානියක් කලො ඒක තමාටම කරගන්න උපද්‍රවයක් තමුන්ටම විසින් කරගන්න හානියක් මේ ජීවිතය කියන දැල් මොකක්දකොට මේ ස්භාවධර්මයා සහ අවට පරිසරේ අප ජීවිතයේ අපට පරිසර විතරන්න මේ සරලවකිවවෝත් ස්භාවධර්මයා මෙ ස්වභාවධර්මයාට අපිහානියක් කරනමයි කියන්නේ ඒ අපිටම කරගන්න දෙයක් කියනක තමයි සටල් කියන මොකද ඒ ස්වභාවධර්මයාගේ එක නූලක් අපිත් අනිෙක් නූල සත්තු ඉන්න පුළන් ගස්වල ඉන්න පුළුව ගගේම්බ ඉන්න පුළුව හුලම ඉන්න පුලුවන් විදේව යන්න පුළුවන් මේ අනික් ූල සටල් වෙන සේතනති දැ නොව තර ගනමයි රත්තරන්දේපති මෙ හැම එකක් ඇතුලිම සේටල් කොච්චරනම් ප්‍රබලද කියල කාරනාව. ඒවාගේ අන්තිම රතු මනිසාත් මේ පොළො තලය අතුරුදහන් වූ විට ඔවුන්ගේ මතකය තනබම් හරහා පාාවෙන වලාකුල්ලක චායාාව බොවට පත් වූ විට මේ තැනි තලා වන්න පෙත මගේ මිනිසුන්ගේ ජීවන සුවද ඉදිරියටත් වරඩවා ගන ඇ. තිමරතු නිසා සටල් දන්නවා මේබිම ඇමරිකන් රජය අත්පත් කරගත්තට පස්සේ මේ මීහි පොලො තලයෙන් මේ රෙඩන්ද නැතම් රතු ඉදිනය ඉන්දයානුවන් නැතිවෙලා යනවා ඔවුන්ගේ මතකේ ඔවන්ගේ මතකයන් තනබිම් හරහා පාවෙන වලාකුල්ලක ඡායාාවක් බවට පත් වූ විට මේ තැනිතලා වනපෙත මගේ මිනිසුන්ගේ ජීවන සුවඳ ඉදිරියටත් අදවාගනු ඇත. ඔවුන්ගේ මත්තකයන් මේ ජීවතිච්ච වුන්ගේ මතකයන් මේ තනබිම හරහා පාවෙන වලාකුලක ඡායාාවක් හෙවනැල්ල බවට පත්වන වෙලා. වලාකුලක හෙවනැල්ල බවට විට මේ තැනිතලා වන පපෙත ැ තලා ච මේ වන පෙත මගේ මිනිසුන්ගේ ජීවන සුවද අ ජීවිත ජීවත්විච්ච ඒ මතකයන් ඒ සියලු දේවල් ජීවන සුවද ඉදිරියටත් රඳවාගනු ඇත. මෙස භාාවධර්මය තමයි මෙ තන්දිතියාගන්න කවුද රතු ඉන්දී යානුවන් පිළිබඳව මතකයන්. අපගේ මිනිසුන් මේ භූමියයට ආදරය කළේ අපේ මිනිසුන් මේ බියමියයට ආදරය කලේ කිරි දරුවෙකු තම මවගේ හදවතේ රිත්මයට ආදරය කරන්නාක් මෙනි. අතදරුවයි කිරිදරුවක් අතදරුවයි අම්මගේ හදවතේ රිත්මය හදවතේ ගැහැෙන රිත්මයට ආදරය කරනවා අන්නේ ආදරය කරා කරන වගේ තමයි මගේ ජනතාව මී මහපොලුවට ආදරය කලි සියටල්ගේ හඩට සවන් දෙමින් අපිත් අපේ පරිසරේ රැක ගැනීමට කටයුතු කරමු මරත්තරන්දුු යතුතේ සියටෙල්ගේ මිනිස්සු කොච්චර නම් පරිසරයට බද්ධ වෙලා හිටියාද රතු ඉන්දියානුවන් කොච්චර නම් ආදරය කරාද ඒ පරිසරයට ඒ සියලු දේවල් අතරින් සියටැල් අපිට කරන යෝජනාව ඕුන් කොච්චර බදවී හිටියාහද ඔබත් මේ පරිසරට එසේ ආදරය කරන්න සාරැක ගන්න කියලා ඒක තමයි සියට ලපිට කියන්න ඇත්තටමා පියතල දෙයන්නේ අපි ස්භාව ධර්මයා තේරු මරගින් හිටියේ කොයි විදිහයටට අපි අවට වස් වූන් පිළිබඳව අපි හිතන්නේ කොයි විදිහයටද නැවත අපිට හිතලබලන්න කියන වසියට සටල් ලබට තට්ටු කරලා ඇනලා කියනවා න්න ඔබ කොච්චර නම් බද්ධදන පරිසරයත් එක්ක ඔබකොපමන පංගුකාරයෙක් යන කාරණ අපිට මතක් කරලා දෙනවා ඔබ විතරක් නෙමේ මෙ සියලු කතාවල් ඇතුරෙන් සියටල් කරන දේ තමයි ඔබ විතරක් නෙමෙයි මේ ලෝකයේ ජීවත්තෙන්නේ ඔබට විතරක් නෙමේ මේ බිමයිතිවේ මේ සියලු දවල් අපි සියලු දේවල් මේ එක අත් එක් බද්ධවෙච්ච එක පවුලක් අන්නේ පවුලේ අපි සරු දෙනාම ආදරයෙන් බෙදාගෙන එකිනෙකාට ලෙං ගත්තු ජීවත්වය තුයි කියනගතමයි සේටල් ම තක්කන ම රත්තරන්දුව පුතේ ඔබටත් ඔොන්න හිතන්න බොහෝ දේවල් තිේෙනවා නේද. අවට පරිසරඇතක් අපි ගන්ධන කරන කොට වැඩ කරන කොට බද්ධ වෙන කොට අපි කෝහමද පරිසරයට ආදරය කරන්න කියන කාරණම් අපිට නැවත නැවත මතක් කරලාද දෙෙනවනේද. යෙහනමයි රත්තරන්ද විපතිය ඔන්න අපිට හිතන්න අලුත්තිමක් තියෙනවා. අලුත්තිදියට අවට පරිසරයේ දිහැ බලන්න අපිට අලුත්තිදියට හිතන්න අව පරිසරය ගැන සියටල්ල අපට මතක් කරලා තට්ටු කරලා ඇනල කියයනු. එබ්දාසට සිය පනසතරවුරුදිකීවට අද දවසටත් මේක වලංගුද නැද්ද වලංකුයි. අරුත් පැහැදිලි කිරීම කිරිෂිකර කඳුමුතුම්. ගරිශිකර කියන්නේ කඳුමුදුම්. ස්මරණය මතකය ස්මරණය මතකය යිතිහාසික ඉතිහාසයට අයත් කියන අදහස තමයි මහිරත් කරදුුවබති මේ ඓතිහාසික කියනෙ එක තේරුම. සමුදාය සමෝහය නැත්තන් රාශිය නැත්තම් ගුණුවක් විදිහට අපි හඳුන්නන් අපිට පුළුව. සදාකාලික හැම කාලයකටම අයත් සෑම කාලයකටම රස විදුම් පතේමින මේකාරා විනිතාබී අභේ වික්‍රමයන් නිර්මාණය කරපු කවයක් ඉස්සර කාලයේ ඉරහන්ද සෙවනේ ගහ කොල්ල නැමදූ මිනිසුන්නේ ඔබ දැන සිටියා වනන්තරයේ වග ඒකයි කරල ගුණ මෙනෙහි කළේ වන ලසන කීමන කවියක්ක් මේක බල අරසිියටල් කිව්ෝගේ මතුම මේ ඇතුළෙත් බොෝ දේවල්ති නම් මකද කියන කලා ඉසර කාලේ ඉරහන්ද සෙවනේ ඉස්සර කාලේ ඉරහන්ද සෙවන හිටපු මිනිස්සු එකන අදත්ඉන්නේ ඉරහද සෙවනේ තමයිඉන්නේ. හැබැයි අපිට තේරෙන්නේ අපි ඉරහද යටද ඉන්න කියල නේද අපි එච්චර දුම තරන් ක්‍රියාකාරය වැටකරන ආ්‍යන්ත්‍රක ච මිනිසුන් දැන් අදමෙනකොට එන්න හැබයි ජතීත හිට මනිස්සේවනේ සි අටල්ලක කියන මනිසුත්ෙ මේ කියන මිනිසුත් තේවනෙමේ. ඉස්සර කාලේ ඉරහන්ද සෙවනේ ගා කොල්ල නැමදූ මිනිස්සුන්නේ. ගස්වල්ම් වලට වන්දනා කරපු. මිනිස්සු මිනිසුන් දැනගෙන හිටිය ඔබ දැනසිටා වනන්තරයේ වග. මිනිසුනේ ඒ ගස්වොල්ට ගස්වොල්ට වන්දනාකරපු මනිසු දැනෙන හිටා වනන්තරේ වග කැලේ හැටි දැනගෙන හිටිය හරියට. ඒ කයි කලගුණම මෙිනෙහිකරේ. වනන්තරේ තියන හැටේ හැඩේ වනන්තරයේ ගැන දැනගෙන හිටියාතීතිය හිට ිනිස්සු අන්න ඒ ඉන්ද තමයි ඒගොල්ලො ගස්ඇැල්වලට වන්දනාකරය කෙන තමයි කියන්. විනිතාබී අබේ වික්‍රමයන් මේ නිර්මාණය කරපු රසවිඳන්න පුළුවන් පසවත් කවිය. පාඩම කියවා උත්තර සපයන්න ස්වභාදහමට ආදරයකර ශ්‍රේෂ්ඨ රතු ඉන්දියාව නායකයා කවුද ටට එකම පවුලකට අයත් වනදේ ලෙස මෙහි දක්වා ඇත්තේ මොනවාද උබට මතක්ව ඕොනුමයි රත්ත්‍රරන් ව පුතේමනවාද බෙදාගන්නව හුස්ම මෙන මෙතන තමයිසිටල් ඒකා පිට කියන්නේ සර්තු ිය මිනිස්සු යන අපි සියලු දෙනාම එකම පාණවාය හවුලේ බෙදාගන්නා එකම පවුලේ අය නොවබුද. මෙතන තමයි සයටල් ලැපිට කියන්න. අපි එකම පවුලේ විදියට බෙදාගන්න මොනොවද ප්‍රාණවාය අපි හැමෝටම තියන හමෝටම ජීවත්තයෙන්න්න අත්‍යවශ්‍ය වෙලා තියන ප්‍රාණවාය. මේ සඳහන් ආකාරයට ගංගාවලින් ඉටුවන කාරයන් මොනවාද බීමට දෙනවා දරුවංග පෝෂණය කරනවා පාරු අරගෙනයනවා ඔරු අරගෙනයනවාම මේ බොහ දවල් ගැන මෙිහි සඳහන් වෙනවද නැදම රත්තරන් පුුතේ සඳහන්නනවා. මෙම පාඩ මේ සඳහන් පරිසරේ විචිත්‍රත්වය පිළිවඳ විස්සර කරෙන ඔබ සිදත්කගත් අවස්ථාවක ොද මේයි රතරන්දු පපුතේ ඔබට හෙම අවස්ථාවල් ඇති මටත් එහෙම අවස්ථාවල් තිබෙනවා. මම පෙන්නන්න මම ආසතන් ඔබ අසතනකුත් ඔබට ඇති. ඔබ හොයන්න උබාසතන කොතරද කියලා මමආසයි මෙන්න මෙතරට මෙන්න මෙතරට මංහර කැමති එකක් අනෙක් එක තමයි මම කැමති මෙන්න මෙතට එකම පවුලියයි නොවිමුද සැබැවින් මෙය සිතා බැලිය යුත්තකි අපි කොහොමද මේ ගස්වැල්ලෙක්ක වැද්ද වෙලායින්නේ අපිට මෙත මරසවත්ම මට දැනන්න වඩා හොඳම තැන ඔබට එහෙම තැනක් ඇති එහෙම අවස්සාාවක් ඔබට ඇති රතු ඉන්දිය නායකයා මිහිතලේ අගේ පිළිබඳව දක්වා ඇති අදහස් මොනවාද හිතල ගැ හු මහිතලය ැ හ කොපමන දෙයක් කියන ද බලන්න සේටල් කොච්චර දේවල් කියනවද අන්තිපරතුවිිනිසාත් මේ මොහ පොලෝ තලින් එක ැනේ මේ පොලෝ තලයයක්ත් එක් බදධ ච්චම නිසා ගැන වෙනමයා කතා කරේ කවද ඔගේ රතු ඉන්දියානුවන් ගැන කතා කරන්නේ. මෙන මිතන බල අන්නරගෙන කොචර මේ හැම තැනකඳින් ඔහු පරිසරයත් එක් බදධ විචාකාරය විතරක් නෙමි මේ පරිසරයක්ත් එක්ක ඔහු කොච්චරම බද්ධ වෙලා ජීවත් වනාද කියන කාරණයය නිරන්තරයම කතා මේ කතා කරන්න මේ මහිතලේ සෑම බිං අගලක්ම මගේ පරපුර්ග ශුද්දූ වස්සුවකි. දේව ධර ගසක සෑම කිනිරිත්තකම වැඩි තලාවගම් පිරීග සෑම වෙරලකම මේ ගේ මතකයන් පිළිබඳව ඔහු කතාකරන මහි තලයම කොටසක් වනා අතර මිහි තලේද අපමගේ කොටසක් විදියට තමයි හුදකන්නේ මේ ලස්සන අවස්ථාවක්ෂහ සිද්ධිය මෙන මෙතන තමයි මේ සටල් කැන කියන්න අපිට සේටල්ගේ මහිතලේ අගේ පිළිබඳ දක්වා ඇති අදහස් කොපමන තියෙනවාද ඔබට පුළුවන් මේ එකින් එක හඳුනගන් ඒගේ මතයි රත්තරන්තුදුවිපති ඒ ප්‍රශ්තිික ඔබට පුළුවන් එකින් එක ලියන්න සවභාදාහමට ආදිරික ශේෂත්‍රරත්තු ඉන්දියන් අයකය කවද ගේ නම් ඔබට ලියන්න පුළුවන් එක බවුල කතා අඇත් වනදේ ලෙස මෙහි දක්වා ඇත්තේ මොනවාද ඒක ඔබට ලියන්න පුළුවන් මේ සඳහන් නාකරයටට ගංඟාවලින් හිටුවන කාරයන් ගැන ඔබට කතා කරන්න පුළුවන් පාඩ මේ සඳහන් පරිසරයේ විචිත්‍රත්වය විස්තර කරෙන ඔබ සිද්ධත් අවස්ථාවල් මොනුවද කියලා ඔබට ලියන්න පුුව දැ පිමිසි අල්ල බත් එකක සාගච්චා කරලා තිය රතු ඉන්දිය නාකයා මීහිතලේගේ පිලිබඳ ක්වා ඇති අදහස් මොනුවද කියන කාරණාවත් ඔබට අර අපි ඔබත් එක කතා කරපු ඒ තැන ඉඳලා ඒ අවබෝධය ඔබට ලියන්න පුළුවන්ද බරිද ලියන්න පුළුව. ම රතරන් දපුතේ ක්‍රියාකාරක මතමයි පපුතේ මේ දැක්කන අක්ෂරය ඇතුළත් අදාළ වචන පාඩමෙන් තෝරා ලියන්න ධන්තජස තාළුජස මූර්දජස ඔබට ප්‍රාශියයක් හමුනා ගැනීමේ හැකියාව තිබෙනවා මේ බුලේදල මේ පාඩම කියව නකට ඔබට මේ අක්ෂර ප්‍රමාණයක් ඔබට හමු ද කියලා බලන්න මර්දජ මේ මර්දජෂ සහිත වැකයක් මේ තිය අපට අපි ලක්කාාමකයකට ඒලඟට අපිට දතිදස හැම තැනම කොච්චරතිය බල හැම තැනම තියෙනවා මේ ඩ අපි දිගටම බලාගෙන ගියොත් හුච්චරණං අපිට හම්බුවද මෙන්න අපිට හම්බුවෙනවා තාලුජ ෂ. ඒ විදියට ඉතිරියට ඔබට එක එකින්ක බලාගෙනෙනකොටපුති බොහෝ ප්‍රමාණයක් මේ සතුන් සුලාං සහෝදරයෝ. මේ විදියට උබට රාශියක් මේ ඇතුල තෝරන්න පුළුවන්ද බැරිද තෝරන්න පුළුවන්. හේතුව එච්චර එච්චර, බැඳිච්ච බැඳිච්ච අක්ෂර ප්‍රමාණයක් මේ චේදය තුළ තිබෙන ඇති අරතර විපුත ඔබට පුලුවන් එක 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 එකක තෝරලා මේ තාල්ුජම කිමනවාද දන් තාලදා ධන්තද සර්මකක්ද ඉළඟට තාලුදෂය කොච්චරද මුූර්දේශ මේක වචන ටික තොරලා ඔබට පුරුවන්න පුලන් මේ වගූ ලස්සනට පුරුවන්න පුළුව මේ මුළු පාඩම පුරාම තිබෙනවා එක 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 එකින් එක දැකීමේ හැකියාව. රතුඉන්දිය නායක සියඇතල් පරිසයට ඇක් ව ආදරය පිළබඳව විස්තර කරවින් වාක්‍ය පහක්ලියන් රතර දූපති ඔබට පුලුවන් ැක පහක් ලියන්න සටල් කොච්චරනම් පරිසරයට ආදරී කරාද කියන කාරණාව එක වැදගත්ම කාරණාව වෙන්නේ සියටල් කොච්චරනම් පරිසරයට ආදරී කරාද කියන කාරණාව මතු වෙන්න ඔබට පුළුවන් ලසට වැැකි පහක් නිර්මාණය කරන්න එකන් එක රසවත් වැක විදිහට වෙන්න ගොඩනැගීම ඔබට හැකි අව තිබෙන පුතේ වන්න මේක හරේ වැදගත් කාරණාව පැවරුම පැලයක් සිටුවන් දිනපතාම යට සාත්තු කරන්න එය වැඩෙන ආකාරය පිළිබඳව සටහන් තබයි ඔබ දන්නවද පැලයක් හිට වහම පැලේ දිහ බලාගෙන ඉන්නකොට පැළේ වැඩෙන හැති දිහැ බලාගෙන ඉන්නක පුදුම තරන් සතු තක් අපේ ජීවියට දැනන්න පටන් ගන්න මලක් මල් පැලයක් හිටවල මල් පැලයක් ලොක වෙනොට මල් මලක් පැපිපි පෙනකොට අපි එක ද බලාගරන්න කොච්චර ආසද බල ඔබට පුළුවන් වැඩත්තියෙන් පොඩි පැලයක් හිටවන්න මේ පැලේ දෙ දිනපතා දිනපතා වැඩින ප්‍රමාණය පවා මනින් කොච්චර වැඩෙනවද කියලා බලන්න නකට කොච්චර වැඩෙන්න්න බැලුවද කොප්‍රමාණයක් වැඩුනද නැත්තන් දින්නන කිහි පේකට කොච්චර වැටුුවද මලක්කාවේ කවත් මල ප්‍රිපෙන්න දවසක්්‍යියද කොච්චර කාලයගේ ඇද උත්සාහ කරන්න රීක්ෂණයකයන් ඔබ දන්නවා විවිධ ඔබ දන්න සභාවික පරිසරයන් පිළිබඳව කරලා තිබෙන වාර්තා චිත්‍ර පට නැත්තම් වැඩ සටහන් ඔබ නිරන්තරය දැලලා තියවාදැන් අද වෙනකොට එක් වැඩසටහනක් රූගත කරන්න කොච්චර කාලයක් ඉවසීමකින් බලාගෙනී නැද්ද ඒ නිර්මාණකරු ආසාවෙන් ඔබටත් පුළුවන් ඒ විදි ලස්සනට පැලයක් හැල නැහැට නිර්මාණය කරන්න නිරීක්ෂණය කරන්න කුසලතාවන් රාශියයක් උබ මේ ඇැතල ගොඩ් නගා ගන්න නිරීක්ෂණයකෙන හැකියාව ඔබවර්ධනය කරගන්න සංවර්ධනය කරගන්න ඔබ පරිසරයට බද්ධ විච්ච පුද්ධල විදිියර ජීවත්වයන ජීවිතය අලුතෙෙන් හිතන්න අලුත්තිදියට පරිසරයත් එක්ක බද්ධ වෙන්න සහ ඔබ පරිසරයේ කොටසක් බවට ඔබට දැනෙනවා ඔබ මේ පරිසරයට ගහක් පැලයක්හට බල බලාගෙනනකොට මරත්තරන්දුවපුතේ සේටල් එද්දාසරසය පනස්සතරදි කිව්වේ මේ කාරණාව අපිට ි කොච්චර පරිසරයට ආදරය කරනවාද නැද්ද කියනක මත තමයි අපිට අපේ ජීවිත ඉදිරියට රැගෙනයන්න පුළුවන්ගන්නේ අපෙන් පසු පරම්පරාවට මේ ලොව ලෝකයක් ඉදිරි කරන්න නම් අපිට වග කියමක්තේෙනවා මේ සියටල් කිව්වා වගේ සරල්ල ජීවිත යත් තුළ පරිසරයට ආදරය කරලා පරිසරත් එක්ක බද්ධ වෙලා ජීවත්තන එක. ඔබට පුළුවන් ඒ පරිසරේ කොටසක් බවට පත්තෙන් පරිසරයට ආදරය කරන්න පුළුවන්ග. ගෞරෝව කරන්න පුළුවන්ගෙන් පරිසරේ කොටසක් බවට හඳුනගාන්න මරත්තරන්ද බතේ ඔබේ ජීවිතත් අපේ ජීවිතත් අනාගත පරම්පරාවලු ජීවිත සාර්ථක කරන්න පරිසරේ කොටසක්න්න අපි උත්සාකරම.